සුබසන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6යි 30 ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත්. මම නජිත් මාතරගේ. මම මදුකා මඩවල. අදත් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. සම්බුදු තෙමකුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි. ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ අද සිට කැබිනට් සංශෝධනය. දැන් ජනාධිපතිතුමා එන සතියේ වෙනකොට කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගේන. තරුණ ජවයට එචාපේ සවිය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට තිත තැබීමේ එකඟතා. අවධානය දේශීය පුවත් වෙත. ලොව පහළ වූ අසම සම ශාස්ත්‍රෝපරයාණන් වන බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. ඒ වෙනුවෙන් තිබෙනපුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. සරණං ගච්ඡාමි. සිදුහත් කුමරුගේ උපත සියලු කෙලෙස් නසා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම හා ගෞතම බුදුජානන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේ අදවැනි උතුම් වෙසක් පුන් බොහෝ දිනකදී. අප්‍රමාණ වූ සංසාර ගමනේ අවසන් භවයේදී සිද්ධාර්ථ නමින් ලුම්බිණි සල් උයනේදී උන්වහන්සේ උපත ලැබුවේ. බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතා පළමු වරට නියත විවරණ ලැබුවේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්. වසර 6ක් පුරා දුෂ්කරක්‍රියා කරමින් බුද්ධත්වය උදෙසා උන්වහන්සේ අපමණ වෙහෙසක් දරුවා. බුද්ධ ගයාවේ ඇසතු බෝරුක මුල දැඩි අදිෂ්ඨානයෙන් වැඩ සිටි අප බෝසතාණන් වහන්සේ දසමාර සේනාව පරදවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් ලෞතුරා බුද්ධත්වයට පත් වුණා. ලොවෙසියන්ට සසරේ අඳුරු සෙවණැලි දුරුකරවන සදහම් මාවත පෙන්වා දුන් උන්වහන්සේ කුසිනාරා නුවර මල්ල රජතරුවන්ගේ උපවත්තන සල් උයනේදී පරිනිර්වාණය කරා එළඹියේද අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදී. බුද්ධත්වයෙන් 8 වන වසරේ වෙසක් පොහෝ දිනක උන්වහන්සේ ලක්දිව කැලණි පුරයට වැඩම කළා. රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහසෑයේ වැඩ ආරම්භ කිරීම සහ එහි බිම සකස් කිරීම යන කරුණු දෙකම වෙසක් පොහෝ දිනේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. මේ උතුම් පූජනීය දිනය සිහිපත් කරමින් ලොව පුරා බෞද්ධ සදහැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වතාවත් තුළ නිරත වනවා. වෛරී සිත් තුළ මෛත්‍රිය පතුරවමින් අපරිමිත කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ පහදා දුන් ධර්මය අනුව යමින් යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. වෙසක් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කරන්නේ. ගතානුගතික සමාජ ආකල්ප නැති කරමින් අන්ධකාරයේ ගැලී සිටි සමාජය බුදුරජාණන් වහන්සේ විද්‍යාත්මක චින්තනයකට යොමු කළ බවයි ජනාධිපතිතුමා එම පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. මිනිසෙකු වසලයෙකු හෝ ශ්‍රේෂ්ඨයෙකු වන්නේ උපත අනුව නොව ඔහුගේ ක්‍රියාව මත බව බුදුරජාණන් වහන්සේ පහදා දුන් දහමේ පොදු න්‍යාය වනවා. ඒ අනුව සියලු දෙනා කටයුතු කිරීමට මේ පින්බර වෙසක් බොහෝ දිනේ අදිටන් කරගත යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. වෙසක් පොහොය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් දහම් මාර්ගය තුල අප කොතෙක් දුරට ගමන් කරමින් සිටින්නේද යන්න සිතා බැලීමට වෙසක් පොහොය කදිම අවස්ථාවක් බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ. සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් බුදුදහම නිසි ආකාරයෙන් පිළිපැදීම යුතුකමක් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේද පණිවුඩයක් නිකුත් කරමින් වෙසක් දිනේ අර්ථවත් බව පැහැදිලි කර තිබෙනවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබ නිවැරදි ජීවිත ගත කිරීමට අදිටන් කරගත යුතු බවයි එම පණිවුඩයේ සඳහන් වන්නේ. මේ අතර අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදකම ධම්මානන්ද ස්වාමින් වහන්සේ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින උතුම් ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට වගපලා ගත යුතු බවයි. අගරතුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙසක් මංකල්ලය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සාමය සහජීවනය සහ පිරිසිදු ආධ්‍යාත්මික බවින් පිරුණු සමාජ ප්‍රතිසංස්කරණයකට බෞද්ධයන් ඇතුළු සියලු දෙනා සමග අත්වැල් බැඳගන්නා බවයි. මම මේ අවස්ථාවක් කරගන්නවා මේ රට තුළ සාමය සහජීවනය පිරිසිදු ආධ්‍යාත්මිකත්වයෙන් පිරුණු සමාජ ප්‍රතිසංස්කරණයක් සඳහා කටයුතු කරන්නට ඔබත් සමඟ අත්වැල් බැඳගන්නට අපි සූදානම්ය කියන එක ප්‍රකාශ කරන්න. බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය මගින් කියා දුන්නේ විමුක්තිදායක පණිවිඩය ජීවිතයට හරවා ගැනීමේ අවස්ථාවක් හැටියට අත් දකින්නට ඔබට ලැබේවා. ඔබ සියලු දෙනාටම ඉතාමත්ම පින්බර වාසනාවන්ත වෙසක් උත්සවයක් කියලා මම හිතසිතින්ම ප්‍රාර්ථනා කරනවා. වෙසක් පුන් පොහොය වෙනුවෙන් බම්බලපිටිය සිරි වජිරාරාමයේ පැවැත්වෙන ආගමික වැඩසටහන් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වුණා. බම්බලපිටිය සිරි වජිරාරාමයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් තුළ නිරත වුණා. බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කළ ධර්මශාලාව අපවත්ේ වදාළ අතිපූජ්‍ය නාරද ස්වාමින් වහන්සේගේ නමින් සංඝ සතුකට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අතිපූජ්‍ය නාරද මාහිමි සමරු සදහම් පහය ලෙස මෙය නම් කර තිබෙනවා. මීට පෙර ජනාධිපතිතුමා ලබා දී තිබූ පොරොන්දුවක් ඉටු කරමින් නව ධර්ම මණ්ඩපයක් විහාරස්ථානයේ වෙත පූජා කිරීමද මෙහිදී සිදු කෙරුණා. අනතුරුව ජනාධිපතිතුමා අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත මහනිකායේ මහානායක අධිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමට දැක්වුණා. සැදැවතුන් විශාල පිරිසක් විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහන් වලට එක්ව සිටියා. අරුණ්‍යගහ මන්දිරයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණා. බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව ප්‍රදර්ශනය කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඉන්දියාවේ සාරානාත්හි වරණාසි නුවර වැඩ සිටි සර්වඥ ධාතුන් වහන්සේ සහ පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේ මෙරටට වැඩම කරවීම ඊයේ සිදු කෙරුණා. ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබුඩ ඥානීසර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද කථානායක කරු ජයසූරිය බුද්ධ ශාසන මාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහතුරුන් ඇතුළු පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළේදී සර්වඥ ධාතුන් වහන්සේ පිළිගැනීමට එක්ව සිටියා. මහජන ප්‍රදර්ශනයේ සඳහා අරලේගහ මන්දිරයේ තැන්පත් කිරීම වෙනුවෙන් සර්වඥ ධාතුන් වහන්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බහර දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. පළවෙනි වතාවට ලංකාවට වරණාසි සර්වධාතුන් වහන්සේ වැඩමවලා තියෙනවා. මේ ගත්ත පියවර නිසා ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයන්ට බෞද්ධ ජනතාවටත් බෞද්ධ නොවන ජනතාවටත් මේ සර්වඥ ධාතුන් වැඳ පුදා ගන්නට අවස්ථාව තිබෙනවා. ලුම්බිනි නුවර පුරාවිද්‍යා වස්තු කීපයකුත් භූටානයේ සතවර්ෂ 5-6 පැරණි බුද්ධ රූපත් අපි අද ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ දකුණු ආසියාවේ බෞද්ධ පුරාවිද්‍යා වස්තු බලන්න පුළුවන් එකම ස්ථානේ තමයි මේ දවස් කීපේ මේ පවත්වන ප්‍රදර්ශනයේ. ඉන්දියන් රජයටත් මහා බෝධි සමාගමටත් අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. නේපාලයේ සහ භූතානයේ සිට මෙරටට වැඩම කළ ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු කෞතුක වස්තු රැසක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා.
මේ අතර පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට වැඩම කර වූ සර්වඥ ධාතුන් වහන්සේ ගංගාරාමයේ සිට අරලියගහ මන්දිරයට වැඩම කරවීම අද පස්වරුවේ සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සර්වඥ ධාතුන් වහන්සේ බහර ගැනීමේ අවස්ථාවට එක් වුණා. ඉන් අනතුරුව සර්වඥ ධාතුන් වහන්සේ විශේෂ මණ්ඩපයක තැන්පත් කෙරුණා. සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට ලැබෙන දෙවනදා දක්වා ජනතාවට අවස්ථාව හිමිවනවා. මේ අතර සෑම පොහෝ දිනකම ITN ඔස්සේ විකාශය කරන සවනක් රැස් වැඩසටහන මෙවර පැවැත්වුණේ කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී. සැදැහැවතුන් විශාල පිරිසක් එම වැඩසටහනට එක්ව සිටි ආකාරය දැකගත හැකි වුණා. කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු සවනක් රැස් පොහෝ දින වැඩසටහන වෙනුවෙන් දානශීල භවන ඇතුළු පින්කම් රැසක් සංවිධානය කර තිබුණා. ලුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මංගල ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙනුයි උදෑසන ධර්ම සාකච්ඡා වැඩසටහන පැවැත්වුණේ. සැදැහැවතුන් විශාල පිරිසක් දවස පුරා එම වැඩසටහන්වලට සහභාගී වුණා. මේ අතර ITN FM සංවිධාන කරන ශාසනාලෝක වැඩසටහනද කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමිනුයි පැවැත්වුණේ. සාමණේර භික්ෂුන් වහන්සේ දසනමක් විෂයෙහි ග්‍රන්ථ කට්ටල ඇතුළු පිරිකර පූජා කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. උන්වහන්සේගේ දෙමව්පියන් නැගීමද ශාසනාලෝක වැඩසටහන යටතේ සිදු කෙරුණේ සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. ශාසනාලෝක වැඩසටහනේ ප්‍රධාන අනුශාසනාව පැවැත්වූයේ කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හුරිගස්වැවේ සද්ධාවාස ස්වාමින් වහන්සේ. නියෝජමාතේ ලසන්ත අලකීවන්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර වවුනියාව ශ්‍රීබෝධි දක්ෂිණාරාමය කේන්ද්‍ර කරගනිමින් දානශීල භවන ඇතුළත් විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වුණා. ඒ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙනුයි මෙම වැඩසටහන සංවිධානය කෙරුණේ. යලි තඹෙමු මදි විරාමයකින් අනතුරුව.